2019 නොවැම්බර් මාසේ 19 වෙනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑම් මළුවේ ලංකාවේ 7 වන විධායක ජනාධිපති හැටියට ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙනවා. මේ දිවුරුම් දීමේ උත්සවයට ඔබට මතක ඇති රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාත් එවැගේම ගෝඨාභය රාජපක්ෂ ජනවරම ලබා ගන්න මූලික වෙච්ච ඒ ජනවරම ලබා දුන්නු එම තරගයෙන් පරාජයට පත් වෙච්ච රනිල් වික්‍රමසිංහත් මේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වුණා. ඔබට මතක ඇති කොත් වහන්සේ නොමැති රුවන්වැලි සෑ අභියස මේ දිවුරුම් දීමේ උත්සවය. මේ උත්සවයට සහභාගී වෙච්ච පොහොට්ටු ජනතාවට අවස්ථාව ලබා නොදුන්නත් එම ජනවරමේදී ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ රවි කරුණානායකලට ආරාධනා ලැබිලා තිබ්බා මේ දිවුරුම් දීමට සහභාගී වෙන්න. මං හිතන්නේ මේ වගේ රාජකීය උත්සවයක් අනාරාධිතව පැමිණෙයි කියලා එම ජනාධිපතිවරණයෙම තමන්ත් එක්ක එකට එක තරඟ කළ පරාදය වෙච්ච පක්ෂ නායකයෙක්. ඒ විතරක් නෙමෙයි මුළු රටේම එකී පක්ෂයේ සමාජිකයෝ පවා ප්‍රතික්ෂේප කරන නායකයෙක්. ඉතින් මෙන්න මේ විදිහට 2019 නොවැම්බර් 19 වෙනිදා කොත නැති රුවන්වැලි සෑ මළුවේ ජනතාවගේ හූහඬ මැද්දේ මාස 60කට ලංකාවේ ජනාධිපති ධූරය ලබාගෙන ඒ දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් සුළු කාලෙකින් ජනතාව විසින් ලංකාවේ පළවා හරි ප්‍රථම රාජ්‍ය නායකයා බවට පත් වෙමින් තම ධූරයෙන් ඉවත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව නම් මේ ධූරය හැරදා ගියාට පස්සේ කරන්න තිබ්බේ සාදායකයට අනුව, විධායකට අනුව, අධිකරණයට අනුව මේ සියල්ල තීරණය කරන ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීලා ජනතාවට ස්වකීය ජනාධිපතිවරයා පත් කර ගැනීමේ අවස්ථාව ලබා දීමයි සිදුවිය යුතුව තිබේ. නමුත් මේ අවස්ථාව වෙනකොට මේ රටේ ජනපති පාලකයන්ට පාලන බලය හිමි නොවන විත්තිය දැනගෙන සිටිය ඔවුන් ඒ වෙනුවට ජනතාව ප්‍රසාදයක් නොදැක්කු, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු, ඒ වගේම අදාළ මහාමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනවත් ලබා ගන්න නොහැකි වෙච්ච රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත් කරගෙන පස්සේ මේ රනිල් වික්‍රමසිංහ එළවන්න, රනිල් වික්‍රමසිංහ පළවා හරින්න ඡන්දය දුන් 69 ලක්ෂයේ ජනවරමින් පත්වෙච්ච මන්ත්‍රීවරු 133කගේ ඡන්දයෙන් ඔහු ජනවරමක් නැති රටේ ජනාධිපති බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ජනාධිපති බවට පත් උනේ අර 2019 නොවැම්බර් මාසේ 19 වෙනිදා හූහඬ මැද්දේ රුවන්වැලි මහා සෑ මළුවේ දිවුරුම් දුන්නු මේ රටේ පාලනය මාස 60කට ලබා ගත්තපු ජනාධිපතිවරයාගේ කාලයේ ඉතුරු හරිය අනුපාත්‍රික ජනාධිපතිවරයා වශයෙන් තමයි ඔහු දිවුරුම් දුන්නේ. මේ මොහොත වෙන විට රටේ ජනතාව හිතනවා 69 ලක්ෂයේ ජනවරමින් මන්ත්‍රී 133න් පත්වෙච්ච ජනාධිපතිගේ මේ මාස 60 2019 නොවැම්බර් මාසේ 19 වෙනිදා සිට 2024 නොවැම්බර් 19 වෙනිදා දක්වා වන මාස 60 කාලය නුත් ඔබට සූත්‍ර පුන්තා තමන්ගේ උපක්‍රම පාවිතා කරමින් ජනාධිපතිවරණය නොතියා ඉදිරියට යන්න පුළුවන් කියලා. මේ සියලු මැතිවරණ මේ දූෂිත පාලකයන්ගේ එකමුතුවෙන් කල් දැම්මත් කාවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරයේ හිස්ව තියෙන්න බෑ. එම නිසා අනිවාර්යෙන්ම නොවැම්බර් මාසයේ 19 වෙනිදාට මාස 2කට කලින් ජනාධිපතිවරණය ලැබිය යුතු වෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 18ත් ඔක්තෝබර් මාසේ 18ත් අතර ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුව ලැබිය යුතුම වෙනවා. ඒක නිසා මේ මොහොතේ මේ ජනතාව ඊළඟට පත් කරගන්නා මහජන ආණ්ඩුවට විරුද්ධ අය මේ මැතිවරණයේ මගහරමින් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු මේ පරාජිත පොහොට්ටු කණ්ඩායම මේ රටේ බලය දෙන්න කැමති අය මේ මොහොත වන විට ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මැතිවරණ කල් දැමීම සාමාන්‍යකරණය කිරීමට කටයුතු කර. ඒ අතර විවිධ මාධ්‍යන්වල මේ විධායක ජනාධිපති තේරෙහිව රටේ විරෝධතා රැල්ලක් නොමැති බව ප්‍රකාශ කරමින් තවදුරටත් මේ දූෂිත පාලනයේ ආරක්ෂකයින් ලෙස කටයුතු කරනවා. මුහුණු පොතේ එහෙම නැත්නම් සමාජ මාධ්‍ය තුල තමයි ජනතාවාදී පාලනයක නායකයා ඉන්නේ. මාස් මීඩියායක එහෙම නැත්නම් ප්‍රධාන මාධ්‍යයේ ඔවුන්ට අවස්ථාවක් නිර්මාණය වෙලා නැහැ. ඒ තුල ඔවුන්ට ලොකු ප්‍රචාරණයක් ලබා දෙන්නේ නැහැ. විවිධ සමාජ මාධ්‍ය ජාලකරුවන් භාවිතා කරමින් මේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළ නොගැසෙන වගක් කියන්නට ඔවුන් උත්සාහ කරනවා. නමුත් අපි මේ මොහොතේ දන්නවා
මේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් මූලිකත්වය ගැන කටයුතු කරන ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ සංධානය මේ මොහොතේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනාදරයට පත්වමින් තිබෙනවා. මේ මොහොතේ 76 වසරක දූෂිත වලව් දේශපාලනය දෙදරුම් කාලා බිය තපත් වෙලා ඉන්න මොහොතක්. ඔවුන්ට විශාල මුදලක් තිබ්බත්, ඔවුන් සතුව විශාල මාධ්‍ය දාලාවක් තිබ්බත්, ඔවුන් සතුව විශාල ජනවරමක් ජන ප්‍රසාදයක් නොවීම මේකට මූලික හේතුවක් වෙනවා. 1971 දී වලව් වලට එල්ල වුණු අභියෝගයට මුහුණ දෙන්න ඒ වලව් සමූහය එකතු වුණා. හොරගොල්ලේ වලව් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එදා හිටපු වලව් පැලැන්ති එකත එකසු වෙමින් 15,000ක ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සනන් කරපු දේශප්‍රේමීන් ඝාතනය කරනු ලැබුවා. ඒ වගේම 1982 ජනවරමක් වෙනුවෙන් වූ මැතිවරණය අහෝසි කරලා කොල්ලුපිටිය වලව්වේ ජේ.ආර්. ජයවර්ධන කලගෙඩි ලාම්පු සූත්‍රයක් යොදලා ඔහුගේ කාලය දීර්ඝ කළ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජනතාවාදී පාලනයක් වෙනුවෙන් නැවත පෙළ ගැසුණු තරුණයන් 1987 ජේ.ආර්. ජයවර්ධනගේ බොටුව මිරිකලා රජීව් ගාන්ධි පරිප්පු හාල් උඩින් දාලා ලංකාව ආක්‍රමණය කරලා බලහත්කාරයෙන් ජනතාව මත 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ගෙන ආපු පළාත් සභාවලට විරුද්ධව ජනතාව නැගී සිටිද්දි ඒ සමග නැගී සිටි ජනතාවාදී පාලනයක් වෙනුවෙන් හැමදාම සටන් කරන දේශප්‍රේමී ජනතාව එදා ජේ.ආර්. ජයවර්ධන, රංජන් විජේරත්න, ලකී ප්‍රේමදාස උඩුගම්පල්ලා වැනි අය යොදා ගනිමින් විශාල සංහාරයක් කරමින් 60,000ක දේශප්‍රේමීන් ඝාතනය කරමින් මේ දූෂිත වලව් පරපුර 88-89 කාලෙදිත් රැකුණා. නමුත් මේ මොහොත වන විට මේ දූෂිත දේශපාලකයෝ ඉතාමත්ම බැරෑරුම් තත්වයකට පත් වෙලා තිබෙනවා. ඔවුන් උත්සාහ කරනවා එදා වගේම හමුදාව, පොලිසිය ඇතු රාජ්‍ය හමුදාවන් භාවිතා කරමින් එදා වගේම මේ මොහොතේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන දේශප්‍රේමී ජනතාව අතුගා දමන්නට ඔවුන්ගේ සැලසුම් තිබෙනවා. අපිට පේනවා මේ මොහොත වන විටත් ඒ ආරක්ෂාව පිළිබඳ බාරකාරීත්වය දරන, පොලිසිය පිළිබඳව බාරකාරීත්වය දරන ඒ පත්කිරීම් සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුලත් එය සිදුවෙනවා. නමුත් ඔවුන්ගේ අවාසනාවට, මේ දූෂිත දේශපාලන පන්තිවල අවාසනාවට, වලව් පැලැන්තියේ අවසානයේ උදාවීමත් සමගම ජනතාව එදා මෙන් මේ වලව් විශ්වාස නොකිරීම හේතුවෙන් මේ වලව්වල පත්කිරීම් මොනවා වුණත් ඔවුන් හිතන විදියට ඔවුන් හසුරාලීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එම නිසා මේ මොහොතේ නැවත 71 වගේ භීෂණයක්, 88-89 වගේ භීෂණයක් ඔවුන්ගේ ප්‍රාර්ථනය වුණත් සමස්ත රටේ ජනතාවගේ, ඒ වගේම රාජ්‍යයේ අවිධර්මින් සිටින ත්‍රිවිධ හමුදා ඇතුළු පොලිසිය ඇතුළු කණ්ඩායමවල බහුතරයක් තුලත් මේ දූෂිත පාලකයන් ආරක්ෂා කිරීමේ උවමනාව එදා තිබුණු තත්ත්වයේ අද නැහැ. මේ හේතුව නිසා අද ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන ජනතාව මර්ධනය කරන්න ඒගොල්ලොන්ගේ ප්‍රධාන අවිය වෙලා තියෙන්නේ මාධ්‍ය. ඔවුන් මාධ්‍ය හසුරුවමින් දැඩි උත්සාහයක යෙදෙනවා. මේ වෙලාවේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් නෙවෙයි රැල්ලක් තිබෙන්නේ, එහෙම නැත්නම් මේ දූෂිත වලව් පලන්තියේ තමයි යමක් කරන්න පුළුවන් කියන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ මොහොතේ වරින් වර නැගී සිටින දේශපාලන කණ්ඩායම්වල ක්‍රියාකාරකම්, ඔවුන්ගේ ප්‍රකාශයන් තුළින් අපිට මේක දැක ගන්නට පුළුවන්. අපි පහුගිය කාලේ, පහුගිය දවස්වල මේ වේදිකා තුළ හඬ නැගුණු දේවල් ගොඩක් දැනගෙන හිටියා. අපි ඒවා එකින් එක කියන්න ඕන නැහැ. නමුත් මේ මොහොතේ මේ දූෂිත දේශපාලනය රැක ගැනීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාම එක කඳවුරකට එක්කහුවෙලා ඔවුන් ජනතාවට වෙන්ව සිටින බව පෙන්වමින් වෙන්වෙන්ව කටයුතු කරමින් තිබෙනවා. ඔවුන්ගේ කටයුතු ක්‍රියාකාරකම් කොච්චර ප්‍රබල වුණත් ඔවුන්ට අද ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන ජනතාව නවත්වන්න මේ ක්‍රියාකාරකම් ප්‍රමාණවත් නොවී තිබෙනවා. අද මේ රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවල සිදු කරන ඕනෑම දේශපාලනික වැඩසටහනක්, ප්‍රධාන මාධ්‍යයක පවත්වන ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙකු නැත්නම් එක මාසයක් ඇදගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ සියලු නාලිකා, සියලු සමාජ මාධ්‍ය ජාලිකයන්ගේ පැවැත්ම මේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරගෙන යන ප්‍රධාන පෙළේ කෙනෙකුගේ දායකත්වය නොලැබුණොත් එම රූපවාහිනී චැනල් එක, එම YouTube චැනල් එක ජනතාව අතරට නොයන තත්ත්වයට අද පත් වෙලා තිබෙනවා. එම නිසා මෙම දූෂිත දේශපාලකයෝ කුමන ආකාරයේ කතන්දර කිව්වත් මේ මොහොත වෙන විට
ජාතික ජනබලවේගය රටේ විශාල වශයෙන් ජනතාව දිනාගනිමින් තිබෙනවා. ඔවුන්නේ නැහැ කියන උත්සාහ කරන ප්‍රධාන මාධ්‍ය ජාලාවල වුවත් ජාතික ජනබලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හෝ සාමාජිකයෙක් නොවන්නට එම වැඩසටහන් වාර දෙක තුනකට වඩා පවත්වාගෙන නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේකෙන් කියන්නේ ඉදිරි මැතිවරණයකදී ජනතාවාදී පාලනයක් නිසකවම ගොඩනැගෙනවා. ඒකට කිසි සැකයක් නැහැ. ඒ බලාපොරොත්තු කවුරුත් අත්හර යුතු වන්නේ නැහැ. ඒ නිසාමයි ඔවුන් මේසේ මැතිවරණ කල් දමමින් ඔවුන් මැතිවරණ කල් දමීමට අවශ්‍ය සියලු දේවල් සිදු කරමින් තිබෙන්නේ. ඒක නිසා මේ රටේ ජනතාවාදී බලය පමණයි ජනතාවාදී පාලනයක් වෙනුවෙන් තිබෙන්නේ. එම නිසා මේ රටේ සියලු ජනතාව එක්ුණොත් මේ දූෂිත දේශපාලකයන්ගේ සියලු බලාපොරොත්තු, සියලු උපක්‍රම, සියලු දූෂිත ක්‍රියා අහෝසි කරලා අපිට ජනතාවාදී පාලනයක් ගොඩනගා ගැනීම නිසකවම සිදු කර හැකි වෙනවා. මේ මොහොතේ ප්‍රාදේශිකව පවත්වන සමූපකාර මැතිවරණයක් පවත්වා ගන්නට තරම් මේ දූෂිත දේශපාලකයෝ අසමත් වෙලා තිබෙනවා. මහා ලොකු උගත්තු බුද්ධිමත්තු ආසියාවේ බුද්ධිමතා ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් ලෝකේ සම්බන්ධතා තියෙනවා. මේ මොන වැල් බයිලා ගැහුවත්, මේ මොන සුරංගනා කතා කිව්වත්, මේ මොන උපක්‍රම පාවිච්චි කරත් ජනතාවට මොවුන්ට කළ හැකි දෙයක් නැහැ. ජනතාව විසින් ලබා දුන් බලය ආයුතු විදියට ප්‍රයෝජනය ගැනීමෙන් සිදු කරන්නක් පමණයි. එම නිසා ජනතාව සතු බලය ජනතාව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් පෙන්වනවා. මේ මොහොතේ පවත්වපු සමපකාර ඡන්දවලින් එය පෙන්වලා තිබෙනවා. ඒ වගේම සමහර සමාජ මාධ්‍ය වලින් මේ සමූපකාරවල පාලනය ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සටන් කර මාලිමාවේ කණ්ඩායම ප්‍රතික්ෂේප කරා කියලා මිත්‍යා මත බොරු මත ප්‍රචාරය කරන්න පටන් ගන්න තිබෙනවා. ඒ වගේම ඔවුන් සිදු කරන ඔවුන් සමපකාර ඡන්ද කල් දැමීමට සිදු කරන දේවල් ඔවුන් එසේ කරන්නේ නැහැ කියන මතය ප්‍රචලිත කරන්න උත්සාහ කරනවා. එම නිසා සමූපකාරයක් ඡන්දයක්වත් තියාගන්න බැරි සිටින මේ පාලකයොන්ට ඉදිරියේදී නුදුරේදී ගමේ මරණාධාර සමිතියකවත් නිලවරණේ පවත්වා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දූෂිත පාලකයන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් නුදුරේම නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන ජනතාවාදී පාලනයත් තුළ කිසිවෙකුගේ මේ රටේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සටන් කරන ඒ සැබෑ දේශප්‍රේමී කිසිවෙකුගේ ජීවිතයකට කිසිදු හානියක් නොවේ. එක ලේබිඳක් නොහැලී රෝස විප්ලවයක් තුළින් මේ රටේ බලය ජනතාව ජනතාවාදී පාලනයකට නතු කරනවා. ජනතාවාදී වැඩ කරන කම්කරුවන්ගේ වැඩ කරන පන්තියේ පාලනයක් නිර්මාණය වෙනවා. එය වැළැක්වීම කිසිවෙකුටත් කළ නොහැකි වෙනවා. එය කළ හැකි එකම කණ්ඩායම වන්නේ මේ රටේ සමස්ත වැඩ කරන බහුතර ජනතාවක්. එම නිසා මේ මොහොතේදී අපිට තමාගේ දේශපාලන තීරණය නොගෙන මධ්‍යස්ථව ඉන්න බෑ. ඒ මධ්‍යස්ථව ඉන්න හැම කෙනෙක්ම මේ දූෂිත පාලනයට දායක වීමක් තමයි සිද්ධ කරන්නේ. එම නිසා මේ රටට හැබෑවටම ආදරය කරන මිනිස්සු මේ මොහොතේ තමාගේ පිළ අනිවාර්යයෙන්ම නිසකවම තෝරගන්න වෙනවා. ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙනවාද, මේ අන්ත දූෂිත පාලකයන් සමග තමාගේ ඉදිරි ගමන යන්න තීරණය කරනවාද කියන එක ඡන්දය හිමි සෑම පුරවැසියෙකුගේ වගකීම බවට පත් වෙලා තිබෙනවා. ලංකාවේ ජනගහණයෙන් අඩකට වැඩි වෙච්ච, ඒ වගේම ඡන්ද බලය තිබෙන ජනගහණයෙන් 56%ක ප්‍රතිශතයක් සහිත කාන්තා පරපුර, කාන්තාවන් ගැහැන් මේ රටේ සැබෑ ගැහැණුන් මේ මොහොතේ පෙළ ගැසී තිබෙනවා. ඒ වගේම විවිධ බලවේග පෙළ ගැසෙමින් තිබෙනවා. එම නිසා මේ පෙළ ගැසෙන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන මේ සියලු බලවේගයන් සමග එක්වී නිසකවම යම් පිලක් තමාගේ පිළ තෝරා ගනිමින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් ජනතාවාදී පාලනයක් ගොඩනගා ගැනීමත්, ඒ වගේම මැතිවරණ නොතියා මේ දූෂිත පාලනය දිගින් දිගටම පවත්වාගෙන යාමට උත්සාහ කරනවා නම් ඒ පාලනය අහෝසි කිරීම වෙනුවෙන් මේ රටේ සැබෑ ජනතාව මේ වැඩිහිටි පරම්පරාව වෙනුවෙන් නෙමේ, මේ තරුණ ළමා පරම්පරාව වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. එම නිසා වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් මේ දූෂිත දේශපාලනය අවසන් කිරීම වෙනුවෙන් එක්වෙමු, රොක්වෙමු, රොද බැඳගනිමු.